අයි ගුවන් ඔබ රාත්‍රීනාවේ ඉතිහ ප්‍රදහඳ පුවත් විකාශයේ සමකයේ පුවත්සිරස්ථල් ප්‍රථමයි. ගවී ගිය පැය විසිහතරට කොරෝණා මරණහයක් ඔොරෝනාා පොකුරට අදත් හාරසිතිහා. අවධාන මහමුවේ ජනසෙත සලසෙන පෞද්ගලික බස්සලට සහන රැසක් දෙන්න රජියස් සූතා නම්. චා සංවර්ථන ව්‍යාපෘත්ති වලට ඉන්දු ලංකා අවබෝධතා කිෙවසුමක්. සුදුසීනි වලටත් උපරිම සිල්ලරමිලක්. මැනින් වෙළදපල වෙනුවච කඩිනෙමින්ම පෑලිය ගොඩින් නවවෙළද පළක්. මානව හිමිකම් තත්වය කනගාටු දායකයි දියුණු කරකන්නේෑ ජගත් මානව හිමිකම් සංවිධානය ඇමරිකාවට කියන්. ගෙවනෝ පැයි වෙසිහතර තුළ මෙරටින් කොරෝුණ ආසාධිත මරණ හයක් පර්තාපනාා. යනෝමරටින් පර්තා වූ සමස්ත කොරුණා මරණ සංඛාව හතලිස් එකක් දක්වා ඉහළකොස් තිෙබෙනවා. මෙැතරෝV- 90 නසාධිතයන් හාරසිය තිස් දෙනෙකු අද දෙනේ අලුතෙන් හඳනා කැනුනාා. අද වාර්තා වූ මරණ හතරය එක් මරණයක් රාජක්‍රය ප්‍රදේශයේ වැිහිති නිමසේක පනස් එක් ඇවරදි පිමිපුද කලේ. හ ජාතිකරහට ඇතුලත් කර ප්‍රතිකාරබව සිටේද මේකොස් ඇතේ කොවි නියෝනය අත්ව හතුන් බයි සෞඛංශ ප්‍රකාශ කළ. කොරුණ ආසාසධනව මිහිතුවෙන් කොළඹ ජාතිකරෝහලේ ප්‍රතිකාරලබවින් සිට හතලිස් පස්හැවරදි පිමිපුදගලෙකුද අදජීවිතක්ෂි පත් වනා. කොළබඹ දහය ප්‍රදේශය පදිංචි මෙ දගලයාගේ මනයට හේතුව ඇතේ කරුණ වෛරසතත්වය හේතුවෙන් සිද වූ සොසන පද්ධති ආසාධනයක්. ගම් පහ උඩුගම්පලපදේශය පදිචිව සිට හැට තුන්හවරදි කාතාවකද කොවිට නිියෝනිය අත්වේට පත්වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණනා. එම කාන්තාව ගම්පා දිස්ට්‍රක්කරෝහලේ ප්‍රතිකාරලවිින් සිටේදී අදජීවිතක්ෂයට පත්ුණේ. අරුදු පනස් පහත් හැටත් අතර වසේ පස වූ හඳුනා නොගත් පිරිම පුදගලයකුගේ පශ්චත් මරණ පරීක්ෂණයේදී. ඔහුට කොවිට් ආසා දෙනවී ඇති පවච්ච හඳනාගෙන තිබෙන පා. රාගම ප්‍රදේශයේ පදිංචි හතලිස් අට හැවරදි පිරිමිපුද්ගලෙකු නිවසේදීම මියකුස් ඇති අතර. පස්්චාත් මරණ පරීක්ෂණයේී ඔහු කරුණා ආසාතිතෙක් භවච හඳනා නැතිබෙනවා. දල්ක කාලයනව පැවැති පිළිකාරෝගී තත්වය, ොවි-19 ආසාතන හේතුවෙන් උත්සන්න වී ඇති බවට අයි පශ්චාත් මරන්න පරීක්ෂණයේ සඳහන් කරති බෙන්නේ. එයනුව මෙරටින් වාර්තාවද සමස්ත කරුණ අරෝකින් සංඛ්‍යාව, දාහතර දහස් පන්සේ අනුවක් පව සෞඛ්‍ය ප්‍රවර්ථන කාරංශය සඳන් කරන පා. න් නමදහස් පන්සිති හද දෙනෙකු සුව ලබා රහල් වලින් පිටකොස් ඇති අොර රෝහල්වෙල ප්‍රතිකාර ලබන්නේ පදහස් ොස් දෙෙනෙකු පමණයි පවතින තත්ව හමුවේ දිනකත ෝගින් බලිමේ අවස්ථාව එක්වරකට පමණක් සීම කිරීමට රිච්වේ අර්යා ළමා රෝහල තීරණය කරති ප පා வனவிட்டம் ரோகல ஆார்த்தா வචச்ச மௌவரு සහ දුවගத்தமா හலி சாய்தனைப் பමණ භார்த்தாகள தேனවා அதவனவிட்ட இவගේ காரிண்ண்டலே தனை பමண ார்ර්த்தகலத்தினா வவைத்திவரம் எதுல்தாரிா கணிஷ் காரமலேக்க ஏ அුව தீயுமா ரோகிின் ச මෙம் ரோகலம் ார்த்த மான பண சயக்பමண வேனமா சியலும்மதனா எயாவலத்தயானம் பிரத்திகார சந்த. ஐஸ் ோகட்ட. ඒகட் பதானம ஹெத்துவ உனே අපට அபிட்டிின் ரோகிின் வெலிய என விரிசகன் තිயானன தர்ஜனை தமாයි ட තිலா என்னන්නේ அ சிட்ட ரோகிின் வலීමට அல்ல்லபாதே ට ප பிரසுக. ඉතාමත්ම අවම කරල තියෙනම් ඒ අනුව දවසකට එක්වරයි රෝගෙ බැලීමට හැකිවන්නේ ඒත් විනාඩි දායක පමණ කාලයක් සඳහා. මෙම කාලෙසීම මාව තුළදී දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්තනය සඳහා විශේෂ අවධානයක් යොම කළ යුතු බව සෞකංශ අවධාරණය කරනවා. මවකිරි. තයි ප්‍රතිශක්ති කරන්නේ වැඩින්ම අවෂද ොරුණා වෙලඳන අම්මා කෙනෙක්ගෙන් ලැබෙන කිරිවෙලා දරවා ආරක්‍ෂා කරන්න අවශ්‍ය ප්‍රතිදේහ ඔක්කෝම ඒ මව කරෙතියෙනවා දරුවන්ට නිසි පෝෂණය මේ කාල ලබා දෙන්න ෂණනිකෑම දරුවට සුදුසුනෑ දරුවගේ ප්‍රතිශක්ති කරන්නේ නම් ඒ කාලා නං වැඩි වෙන නෑ පළතුරු තමයි ෙටිකෑම විදිට දෙන්නවන මේ වෙලා පැනිරස කෑම ගෙනදදිලා ළමයාගේ ප්‍රතිශක්තිරන්නේ අඩුවෙන විදියට වැඩරලා හ ොවන රෝගයක් වෙල දෙන්න පැත්ත වැඩ කරන්න එපා අධිකල්ලුණු අධි සීණ කැඩිරසකෑම පැණිබීම දෙන්නපා තුර දෙ පළතුරු යුෂපවන්න එපා පළතුරු කෑලි කපල කන්න දෙන්න. දරුවාාව පරිසං කරගැන්නීම උබ යුතුකමක්. පවතින කුරෝුණ අතත්වය හමුුවේ ජනතාවගේ ප්‍රවහණ අවශතා සපුරාලීමට සහය වන පෞගිලික බස්රත වලට සහන රැසක් ලබදීමට කටයුතු කරන බව අමාත්‍ය ගාමනී ලොකුගේ මහතා අද පැවති මාධ්‍යහමෝකදී ප්‍රකාශ කලා. විශේෂ ක්‍රමවදයටතේ මගේ ප්‍රවාණේද බස්ත්‍රොහිමියන් හො දෙන ගැටලු සම්බන්ධෙන්ද අවධානේ යොමුකරඇති බවයි මෙහිදී හෙළිෙරුණේ. පුද්ගලිකාන්සේට සහන කීපයක් අපි දෙන්න කල්පනා කරලා තියෙන. එස අපි කැබලිල් පත්‍රිකාවත්දාල අනුවත කරා පුද්ගලීක බස්රතවලට දනට අප අයකරන අවසර බත්්‍ර ගාස්තුු. ප්‍රමාධ ගාස්තු, ටන්ඩර් ගාස්තු, ලොක්පත්‍ර ගාස්තු පිවසුම් ගාස්තු මාර්ග්‍ය තාවකාලෙක බවගත්්‍ර ගාස්තු කියනෝ සියල්ලම තව ඉදිරි හයමාසයකට අයනොකර එයන්ටේ කටයුත්ත කරගෙන යන්නල් ඉඩ දඩගෙල සහණයක් ඇටියට. ලීසිං ආයකරන එක තාවකාලිකව මාසායකට නවත්තන් අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරුවෝ ලංකා බැංකෝ මගින් ඒයට සහන පොලියකට ලක්ස තුනගානේ ලබා දෙන්න කටයුතු කරන.ෞඛ්‍යශ්‍ය ලබා දෙන උපදෙස්වලට අනුව මගේ ප්‍රවාහනේද බස්හිමියන් මුහුණ දෙකට ලුවලට සිනුමක් ලෙස අයිකිීමේ ක්‍රමේ දිසිතුකර ඇති වෙනස්කම්පිබඳව. රජ්‍ය අමාතදිලුම් අමනුවකම මහතා මහිදී පැහැදිලි කලා. ට ගැන සහ ඉඳගෙන ප්‍රවාහණය කරන්න දෙනුවනම් ඒ අනුවතමයි දැනට පවතින බස්ගාස්තු සකස්වල තිය. එතකො ඒ ාස්තුේ වෙනසක්වෙන්න නෑ කවම ගාස්තුරුපියා දොළහයි දෙව නික්‍රමවේදයක් සකස් කළ තියෙන එතමයි දැනතපි අනුගමනය කරමින් පවතින ක්‍රවේදේ පහුගගේ කාසීමය සෞඛ්‍යන්ශවල උපදෙස් පරිදි. ආසන සංඛ්‍යාවට පමණක් මගින් ප්‍රවහණය කිරීම. එතකොට ආසන සංඛ්‍යවට පමණක්. දාවනය කරන අපි සාමාන්‍ය ගාස්තුූමෙන් එකයි දශම දෙකක්. එකන්නේ තැන් අවල්ම ගාස්තුරුපියල් දොළහයි නිසා එක දා හතරකට දාවනය කරන තමයි සකස්කර තිනෙ සෞඛ්‍යන්ස වලින් දැනට අපි දැනුවත් කළ තියෙන්නේ දෙව නිකමවේදේයට දාවනය කරන්න කියනකා තුම ක්‍රමවේදේ අපි සකස් කළ තියෙනවා නිශ්චිත ප්‍රදශය කතාම අපිට එහම ප්‍රදශය කරන්න කියල පදෙස්දීල නෑ ආසන ඇර ආසනයක් මගින් ප්‍රහණය කරුවොත් ඒකන ස්රත යන්නපුලන් සිට පණහයි. සාමාන්‍ය බස්රත සඳහා එකයි දශම පහක. ාස්තුක් අයරත් මේ එකට සුගභෝග සුභෝග බෝගී කියන දෙකටම එකයි දශම දෙකක් අය කරන්නත්ඒවගේම අධිස්ුභෝග භෝගය කියර තියෙනෝ බස්රථ වර්ගයක් ඒ වගදී එකයි දශම එකක් අය කරන්නත් අපි තුන්වනි ක්‍රමවේද සකස් කළ තියෙන සංසෝධිත ගාස්තුූලට ධාවනයකිරරි අදරාත්‍රී දොලා සිට බලාත්මක කරන්න ිටයුතු කළ තියෙන මෙතර කොரோණා වෛර සේ මෙරට ්‍යාපතවීම ආරම්බේදී, බස්්‍රන්ත දහවකන්ගින් අයකරන ගාස්තු නිදහස් කිරීමටකත් තීරණය, මෙවසර අවසානි දක්වා ක්‍රාත්ම කිරීමට අවත්්‍ය මන්ටලිය තීරණය කළා. තවත්තියෝජන අක්කිහිපේකට කැබිනට අනුමැතිය හිමිපුනා. අන්තර්පලාාත් මගේ බස්සත දාවනටයුතු අක්ඩුව පාත්වාගනයාට බස් දහවකයන්ගගේ අයිකරන ගාස්තු නිදහස් කිරීමට තීරණ කරුණේ පසුගේ මාර්තු මා සේ සිටයි. නැව නවතත් කොුණන වසගතත්ව මතු ීම හේතුවෙන් බස් දහ න්ට දුවන පහස් හතුවෙන් මෙම සහනය එමසර අවසාහන මනතක් බදීමට කැිනේ මඩල තිරන කරතිේෙනවාේ අනුව අවසර පත්්‍රයාවත්කාලන කිරීම ගස්තු ප්‍රමාධ ගස්තු, ටෙන්ඩ ගාස්තු ලොක් පත්‍රගස්තු, පිවිසුම් පත්‍ර ගස්තු සහ අදිනක මාර්්‍යන් හි තාව කාලි අවසර ප ැ. එක්වන දාතෙක් අයනො කරන ඇති. ස් ්‍රික් රු හරයේ පවතින වී ොගස්සහ ව අලව මඩලේ තු ග හල් කර ස සැ මගින් අලවි කිරීමට අමත මන්ඩල තර කති ෙනවා ල හ හ ට ප නවත් රම් සහල් ොගස් ප ීමට හ හිමියන් ඉදිරි පත් ොව හිත්වනව රජය තිර ැත්ති. ෝනා තත්ව හේතුවෙන් අධකරනවල නඩු කටයතුලට අදාව යක්තියේ එටුකිරීමේ අදාලාල සියලු පාර්ශවියන්ට සහ ැත්තන්ට නිති මේ ආරක්ෂාව සල්සෙන පපරදිී. යම් නිශ්චිත තාවකාලි ක්‍රියමාර්ගයක් ගැනීමට ැබිනට් අඩුැතිය හිමුණ. ඒසන හා COොවිD-19 තාවකාලික විදිවිධාන කෙටුම් පත්කිරීමට කටයුතු කරෙන ඇති. කොෝනා වෛරසේ ආසාධනයවීම හේතුවෙන් මරණයට පත්වන පුදගලයන්ගේ බෘතදේහ, බෝමධානය කිරීමට අවසර ලබාදීමට මෙදක්වා තිරනෑ ගැෙනඩමැති බව සෞඛ්‍යමත්ත්‍යංශය අවධරණය කරනවා. අධිකරන්න අමාත්තවරයාද අප කළ විමසීමකදීකයාසිටේ රජය එමනික් කිසිුදු තීරණයක් ගෙනඩමැති බයි. රෝෛඩසය ආසාධනයවීමෙන් මේ යන මුස්ලිම් පුද්ගලයන්ගේ දහයන් භොමුතාානයකිරීමට රජය අවසර ලපාතිී ඇති පව සිිලොන් තවවිද්ජමත් සංවිධානය පවසනවා. ජනාධිපතිතුමාටත් අගමැත්තුමාටත් ඒ සම්බන්ධයෙන් ස්තූතිය පල කරන බව පවසමින් එම සංවිානය යේ නිවේදනයක් නිකුත් කරතිබින්නේ එහි මාහලෙකම් අබදුල් රාසික්‍යන අයගේ අත්සනින් යුතුවයි මෙම ලිපිය සඳහන් කරුණු මුළුමනින්ම අසත්‍ය බව, අධකරන අමාත්‍ය අලි සප්‍රී මහතා අවධාරණය කලා. රචය එනි ීණයක් කියෙන නොමති බවයි අප කල විමසීමකදී අමාත්‍යවරයා තවදුරුටත් කියා සිටියේ. මේ අතර සෞඛ්‍ය මාතංශයේ මාධ්‍ය ප්‍රකාශක වයිත ජැයරුවන් බන්ඩාර මහතාද මෙම කරුණ අත්‍ය බව ප්‍රකාශ් කලා. ැනට ශ්‍රී ලං කාවේ ක්‍රියාත්මක වන්න කොවිD් මරණ දේහයන් පිළිබඳ අවසාන කටයුතු සිදු කරෙන්නේ ආදාහනය කිරීමෙන්. ඒ තීරණය සෞඛ්‍යසේ අධ්‍යශ්‍ය ජනාාතුමා ප්‍රකාශයට පත් කරේ විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුත් මේරටේ භූමිය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුත් කාරණා දෙකම පදනම් කරගෙන. දැනට මේ රටේ ක්‍රියාත්මක වෙන කොවිD් ආසාධිත මලසිරිරු භූමදාානය කිරීමක් නොවේ සිත්ත වෙන්නේ ආදාහනය කිරීමක්. මේ තීරණය පදනම් කරගත්ත කරුණු කාරණා පිළිබඳව තවම කිසිදු වෙනස්කමක් ගැන වාර්තාවෙන්නේ නෑ. කරනාව සම්බන්ධයෙන් රට තුළ එක් නීතියක් තිබිය ුතු පවයි රජී වෛත්‍යෙන් නිල්ධාරන්ගේ සගමය පසන්නේ රෝගය වැල දෙෙන්නේ ජාති ආගම් පක්ෂ පාටිපීද සල්කමින් නොයි. එබවින් සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන එම මොතදේහ පිළිබඳ අවසන්ටේතු සිතවේතු පවයි ඔවුන් පෙන්වා දෙෙන්නේ. සෑම අන්තවාදී පිරිසක්ම මේ කාරණ තමන්ගේ වාසියට හරවගන්න උත්සාහදරීමි තාම වසනාවත තත්දයක් අපි කියන්නේ. රටේ කොරෝනා සම්බන්ධය නීතිය මුළු රටටම ඒ ආකාරයේ නීතියක් තිබියතුයි යම් ප්‍රජාවකට තමන්ගේ චාරිත්‍රවාරිත කරන්න දෙනවා කිය තීරණයක් වෙනවා. න එක සියලුම ජාතිී අතර බේධයක් ඇති නොයනා කරඩ සිටන එැනි සමහ ජාතිවාදය සහ ආගම්වාදය සහ පක්ෂපාට කියන කාරණ මේ සමස්ත ක්‍රියාවලට ගේ නිපාක ෙල්ලීම මයි සෞඛ්‍ය ශේයට පිල්ල. රනාවලින් න පුද්ගලයන්ගේ සිරු බූමුධාන කිරීම ැන තීරණයක්ගන්නේ වචි නොව සෞඛ අංශප පව පරිසර අමාත්‍ය මහි දමරවී මහතා පවසනවා. ජාති අන්තර නීතිරීති අනුව මෙම මරණ පිළිබඳ අවසන් කටේදු සිදු කළ යුත්තේ පරිසරයට හා සෞකෙට හානි නොවන ලෙසබවයි අමාත්‍යවරයාපෙන් වාතෙන්නේ. මෙ අතර මේ සම්බන්ධෙන් කැමිනට් මන්ටලේදීද සාච්ාූ පව අමාත්‍යය කේල රමුක් කල මහතා පවසෙනවා. ශෙයෙන්ම ඒ තිබ කැබිනෙට්බණඩලයේේදී කරු අමාත්‍ය අනි ශබලිමැත්තුම නිරන්තරයෙන් මේ සම්බන්ධව කතා කරනුනි සබන්ධව අ යෝජනාමක් ඉදිරිපත් වනාා වියලි කලාපේ තියන ප්‍රදේශක මොකද මේ ජලමට්ටන්සාය වැනි තර්ක ගැනාවක් තිබනනිසාා ඒ සම්බන්ධව කැබිනෙට් බන්ඩලය අනුමතියක් ලබල දුන්නයි කියන එක නේ තෙන්දි සාකච්ඡවනේදී ඉදි සාකච්චාවනේ එම කරුණු සියල්ල සෞඛ්‍ය බලධාරයෙන් සහ මේ තීන්දු ගන්නා එමනත්දන් තාක්ෂණික වශයෙන් මේ සම්බන්ධව තේන්දු ගන්න කණ්ඩාඇම්මලට ලබා දෙන්නයි තීන්දුව ගත්න්න. රොපියල් මිලියන හයිසේක තාාධික වියදමකින් බෙරට ක්‍රියත්මක කරන ප්‍රජාසංවර්ධන ව්‍යාපෘතිී සඳහා ශ්‍රීලකාව සහ ඉන්දයා වතර අවබෝධතා දෙවිසුමකට අද අත්සන් තැබුණා ඒ අග්‍රමත්ත්‍යේ මහින්ද රාජපක්ෂ මහතාකයේ ප්‍රධානත්වයෙන්. ක්‍රවා අතේ මහින්දරාජ පක්ෂ හතාදිද හස් පහවසරේදී ජනාධිපතිවරයාාව සිටිකාලයක්ත් සන් තැබුණු මෙම ගිවිසුම සෑම වසර පහකට වරක්ම දර්ක කරි නත්සන් තැබීම සිදු කරෙනවා යන මෙවර ගවිසමටත්සන් තැබවේ මුදල්ල මාත්‍යංක්ෂ ලේකම් එස්ස රාටිග හතා සහ මෙරට ඉන්දිය මහක කොමසාරිස් ගපල් බාක්ලයනමහත්තොරුන් මෙම ිවිසුම දාලව විශේෂ සංවර්ධන ව්‍යපෘතිවල පිරිවය රොපියල් මිලීනතුන් සිය ඉක්ම වනවා. දෙසි පූර රෝහල් සත්කාර ගිලන්ද්‍රතසේවය නිවාස ව්‍යාපෘති නව ්‍යාපනී සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු බෑට දේක්‍රියත්මක කෙරෙනවා. කුඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා උපරිම වශයෙන් රුපැල් මිලින තුන්සයක් වැය කෙරෙන අතර නැවත පදිංචි කිරීම ජවන පය කාන්තා සයි බලකෙන්වී මඇතුළු ව්‍යාපෘති රැක් එඒයට තේක්‍රාත්මකයි. සුදුසේනි සඳහා උපරිම සිල්ලරමිලක් නියම කරතිබෙනවා. ඒ අද සිට ක්‍රියාත්මකයි. නුව පැට ොකල තුසින ිලෝග්‍රමක පරිම සිල්ල මිල රුපියල් අසු පහක් පැකට කල සන කිිලෝග්‍රෑමක උපරිමසිල්ලරමිල රුපියල් අනුවක් ව ේතුයි ආනකර වින්නන යුතු පරිමො මිල ිලෝග්‍රමයක්ක් හා රුපියල් අසුවක් බවයි පාරිබයි කටයතු පිළිම අධිකාරය අවධහරනය කරන්නේ. උපරිමසිල්ලරමල එක්මින් වැඩිමිලට සීනිලිවිකිරීම නොකළ ුතු බයි ඒ පිබඳ ගැටනවදනය වැඩදුරටත් අවධහරනය කෙරන්නේ. ගොවන් නිපදවන එලවලු වලින් එක් කිලෝවක් හෝ මලදි නොකෙන විනාශ වීමට රජචය ඉඩ තබන්නේ නැති බව ආර්ථික පුනර්චිවනේ හා දරිත්‍රතාව තුරන් කිරීම සඳහවනු ජනාධීපති කාර්ය සාධක බලකායි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. මැනිින් වෙළඳපොළ වෙනුවට පෑලියකොඩ නව වෙලඳපොළක් කඩිනමින් ඉදි කරන බවයි එ මහතා පවසන්නේ. ලිහන්දිරේ අද පැවැතේසාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මතා මේ බව සඳහන් කලේ මැනින් වෙළදපොල තාවකාලික වසාදම මත් සමක එලවු ගොවින් දදුෂ්කරතාවට පත්ව සිටනපා ඕන්ගේ නිෂ්පාදනල විර ගැීම සහ පැල්ලියකුොඩ රාච ඉජනරු සංස්ාවට ඇත් බහමයක් වෙන් කර ගැීමට අපේක්ෂ කරන බවයි මෙහිද හෙලිබුණේ සෞඛයා රක්ෂිත ක්‍රමවේද අකරටම පිළි පදමින් ඉතා කඩිනමින් මනින් වෙළඳ පො ගනුදන ආම්භර ෙසද බැසිල් රාජපක්ෂමහතා උපදෙස්ලබාතුන්නා මැනිින් වෙලෙඳ පොට දිනකට පැමිෙන්න්න එල. ලොර එකේ පනහත් දෙසි අත් අතර ප්‍රමාණයක් වෙනත්ආර්ථක මධ්‍යස්ථන ත යො කිරීමට සිදුව තිබෙනවා. ක්‍රෘෂ ෂ්පාදන සහ ගොවින්ට හොදමික් ලබාතීමත් හිගේකින් ොරව පාරිභෝගිකයන්ට එලවලු සැපීවත් අපේක්ෂවයි. PCR පරීක්ෂණලින් පසු පර්ණ සෞඛෑ රක්ෂවතාව රුක් කරමින් නොව වෙලිද පොළ කටයතු අරම්භ කිරීමට නීමිතයි. අමාත්‍යවරුන් කිහිප දෙනෙනකුත් සහ රජී නිලදහරින් පිරිසක් මෙමසාකච්ඡාවට එක්ව සිටියා. ඒතිනික වහා පෞද්ගලික වලබෙන පරිත්‍යයාගහ රජතන් පතු සමග ඉටුකම COොV-19 සෞඛයා සමාජ ආරක්ෂණ අරමුදල පසුකේ තිස් එක් පන වනි විට රුපා කෝටි එකසේ හැට හය ඉක්මවාති බුණා. අද වන විට එම මුදලින් හතල ස්කෝටේ විසි එකක්ලක්ෂ අනුදහ සත් සියය එක මුදලක් ප්‍රියාකාරකම් රැසක් සඳහා වෙන්කරඇති බව ජනාධපති මධ්‍යංශය නිවේ දනය කරටම. CRරිීක්ෂණ උපදේශන වැඩසටන් නිරෝධයින පහසුකම් මඩකලපු, ශික්ෂණ රෝහලේ පරිීක්ෂනාකාර පාසුකම් සාහ රැපිටෙස් වැඩදිියුණු කිරම්සඳ හා මෙ මුදල්වෙන් කරතිබෙනවා. ක මත්‍යන්ශී ශවවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආරක්ෂික අමාතංශය සහ ශ්‍රී ලංකා නැනූතාක්ෂණ අයතනය එම වැඩසටහන් ක්‍රාත්මක කළා. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල කළමනා කරනේ පරිපාලන මුූලෙ හා බැංකුෂේතවේ ඉහළම නිපුණනතවයක් සහිත ෘතිකින්ගින් සන්විත ම්ඩයක් මගින් ප්‍රියත්ම කරනවා. කළමනා කරන මණ්ඩලේ සබහ පතිරලෙස කටයුතු කරන්නේ මහ බැංකු අතිපති, මහචාර්ය W. ලක්ෂමන් මහතායි. එෙක්ට්‍රොනික අප ද්‍රව්්‍ය අපනෑනය කිරරිීමේ වැඩ පිළිවෙ හට ආரம்භ කරනවාා. එහි පළ තෝක ලෙස මටික්tonන් තුනක ලෙට්‍රොනිකපදරව්‍ය, ජපානයට අපනයිනය කරෙන බවයි, කොළඹ අද පවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යය මහි දමර විරමහතා ප්‍රකාශ කළේ. මටික්ටොන් තුනක මේ අප දව්ිය එකතු කරගන්න පුළුවන් වෙලාති මෙෙනවා ඒව හෙට දිී චපානයේ වෙත ඇවි මේ වැඩපිල්ල ක්‍රියාත්මක මෙෙන. පරිස රමාත්‍යන්ේ විදියට ඉදිරියේදි මේ ඒවේට් කියන එකතු කිරීමේ ්‍රමාණුකුල වැඩපිල්ලක් දියත් කරන්න අත් බලාපුොත්තුවයෙන සඳහා පලාාත්පාලනනා හිතනත් එවගේම අනෙකුත් පාර්ශවත් මේ සඳහා සම්බන්ධ කරගන්නත් අපේ බලාපොත්තුක් තිබෙනවා. සසුගේ රජයේ සමේ මෙරට රැෙනනා කසල කටේන ජලි එම රටවලටම ලබා දෙනලෙසිට අධිරය ලබාදු නියෝගටනුව එම කටයුතුද ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධකාරයේ සභහපති ඉස් අමරසිංහ මහතා මෙහිදී කියා සිටියා. නවතේ වනලද සමාගටි භාරදීම කටයුතු ආරම්භ කලා පළව ්‍යවස්ථ කට විසි දෙකුත් ඊට පසු කටන දසයකුත් අපේ විදේශක කලා නැවතය සමාගට ඉතුරු කටේනර්ටිකත් විදේශක කිීම කටයුතු සිද්ධ වවා මධ්‍යම පරිසරදිිකාර මූලිකත්වේ කටුතුතිික සිදගරුව වගගේීම අපි ාරගන තියර. රැකයාාබිමුක අධ්‍යන අවස්ථා විවර කරමින් විවරෘත්ත විශ්විද්‍යාලයට සසුන් දස දහසක් බඳවා කඩමින් ඉදිරයේදී උසස් අධ්‍යාපනය වැඩදුණුකිරීමට කටයතු කරති බෙනවා. මෙ අතර විශ්වවිද්‍යාල දහයක් අලුතින්ම ඇරඹීමට සැල්සුම් කරඇති බවයි විශවවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ සභාව පවසන්නේ. එහි සභාපති ජේෂ්ඨ මහාචාරය සම්ප තමරතුන්ග මහතා ස්වාදන රූපාණි හත්මිනිපය වැඩසරහනට අදු දස්සනක් පෙමින් මේ බව ක්‍යාන්සිටයා. තු විසිදධාලට ම ගන්ඩ බලාපොරොත්ව වෙන දහදා හා සම්පූර්ගෙම තොරතුරු තාක්ෂණි පරිගනක මත පදනම්වෙච්ච අධ්‍යාපනයක් උදෙසා ලංකාවේ තියෙන දැවැන්ත ඉල්ලුම සපුරා ලන්ඩ ඔවුන් ඒ වැඩසටහට ගන්නවා. ස්ලැස්කෝම් කියලා ආයතන කොටසක්තියන ඔවන් මයි මේට පෞද්ධලිකන්සේ දායකත්වය දෙන්නේ නැතන අපට සතිික අදී තියන විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සබාවට විවෘර්ත විශවිද්‍යාලයට මේ දහ දහ වෙනම සේවා නියුක්ත කරනවා කිය. එනිසාඒ එක වෙනම වැඩපිළිවෙල ඒ සඳහා බැඳෙන දරුවන් පළවෙනි අවුද්ධයඉදඳලා රැකි අස්ථානයකට යොමු කරලා ඒ රැකියාව කරන ගමන් තමයි මේ අයිIT ආස්විත උපාධියකට ගන්න. ඊට අමතරව රජයේ අවධානය යොමුවෙලා තියෙනවා විශ්වවිද්‍යාලය යැන උසත් අධ්‍යාපන ආයතන නැති දිස්ත්‍රික්ක දහයක් තෝරගෙන. ඒ දිස්ත්‍රික්ක දහයේ විශ්වවිද්‍යාල දහයක් හදන්න. ඒවට අපි කියන්නේ බලාපොරොත්තු වෙන්න තාම හරියට නමක් යොදල නෑ සමහරවෙලාවට මේ සිටි ජනිව සිටි කියනංකල්පය වෙන්න ඉඩ තියෙනවා. මොකද ජපානයහමනි සිටි විශ්වවිද්‍යාල පද්ධතියත්ති යනවා ඊට පස්සේ ඇමරිකාවේ වැනි සිටි විශවවිද්‍යාල පද්ධතියත් යනවා. එංගලන්ති තියෙනවා ඇවැනි සිටි විශවද්‍යාල පද්ධතියක් ඉතින් එවැනි දෙයක් වෙනවා. ඇතරෙවර නිකුත් ඇතිව සස් පෙල විවාහගේ නවාහ පැණ විෂ නිර්දේශට දාල ඉසෙක්ස්කෝ අකයන් වෙන මටන්වල පැවතින් පි බදවද විශ් විදල ප්‍රතිපාදන කොමිෂන් සභහවලකම් ආචාරිප්‍රියන්ත ප්‍රිමකුමරමතා පැහැදිලි කලා. පලනිවතාඩ හක් ලී ටිය තම නව නිර්දශ නව නිර්දේශය පිලියරට් එක සමහර විශය නිර්දේශවල අඩු පත්වක් ගන්නපුල. ඔතකොට මේ ඉසෙස්කෝ ගණනය කිරීමේ කමයනුව මීන් එක ස්ටඩෙ දීවිශය එකයි අඩුවෙන අඩු න ෙක්කුවය . හැබයි අර පලපුරුද්ධ තියනය දෙවනිසා තුන්වනිවතා අඩි බාගකිළියලා ඒගොල්ලං පාස්සුවීමි ප්‍රශ්තය වැඩි වෙනකොට මීන් එකයි සම්මතා අපගණනය වැඩි පොකොට ඒගල්න්ගේ ේෙ අුවන තට ඒයකම්ප කරන්න බෑ. හිට පමාත්‍ය ්‍රේෂාර්් බදධින් මහතා ඇතුළු තුන් දෙනෙකු ලබන දහත්තුන් පනතාතෙක් තබදුරටත් රක්ෂිත බදධනාකාරගත කෙරුණා. කොටු මහෙස්ත්‍රත් අිරෙනයි නියෝකයෙන් නිකුත් කලළේ. නධිපතිවරය සමයි පුත්්තළම්පදේශයේ සිට තම චන්ද කෝාශ වන ලාලවතුරපදශවයට ලංගම වශවත දෙසි විසි දෙකින්, අවතැන් ුවන් රගනයාතුින් රජරපයක් ලක්ෂ අනු පහකට වැඩමුදලක් පාඩුකර ඇතිබවටයි ඔවුට චෝදනා එලවී ඇේ. මෙ අතර ශා බද්තිීන් හතාත සංඟවසතීම සඳහා, ආදාාර අනුබලදුන් බව කියන දෙෙනෙුට, කොටුව මහිස්ත්‍රත් අධිකරණයමගින් ඇපනිය මූුණ. ඒ එඔුන් සිය නීතිචවරුන් මාර්ගෙන් අධිරණයට ඉදිරිපත්වීමෙන් අනතුරவாයි. මෙරට අධිකරණ ශේෂත්‍රයේ නව අවස්ථාවක් අරමමින් වානජ ඉහලූසාාවිය කටේතු න් Onlineයි නස්සේ විභාගකිරීමට ශ්‍රීලංකා ටෙලිකොම් සන්න විධන දායකත්වය ලබා දීබෙනවා. මෙතෙක් සම්ප්‍රදායක ආකාරයෙන්සිදු කරනු අධිකරණ කටයුතු වඩාත් විදිමත්හා වේගවත් අයුරංසිදු කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. බෝකාලයක් මෙට අධිරනක්ෂේත්‍රය බහුණදුන් දැවැන්ත ගැටලුවක් වූයේ නඩුවිභාගञයන් පමවීමයි. එෙල්ි ුම් ලබදම ඩාත් විද්‍යාත්මක සහ විධමත් ආකාරය නඩු විභාග්‍යන්සතු කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා මෙමටයුතු ආරම්භකිරීම ටෙලිකුම් හාමබිටල් යිතන වල සභාපතිවරන්ගේ සහභාගිත්වෙන් ශ්‍ර ලංකා ටෙලිකොම් අයිත පක්ශ්‍රේතු කරනවා. අපගේ ්‍රාත්‍රී ප්‍රධාන ප්‍රෘත්ති විකාශයේ අවසන්වනපා. ඔබට සුබරාප්‍රියයක් ආයිබෝන් කරවා.